තුරු තානාන්තර නිල්තල වෙනුවට එක අවුරුද්දක් අපිට දුක් විඳින්න පුළුවන් නම් මිනිසුත් එක්ක අන්න එදාට දේශපාලඥයර ගමට යන්න පුළුවන්. දැන් මේ ගෙවල් වලට ගහපුවේ කියන සමහර කට්ටිය මම කියන්නේ කොතනකවත් පීඩාකාරී දේවල් වලට යන්න ඕනේ නැහැ. හැබැයි මිනිසුන්ට දැන් මේක ඇති වෙලා. දැන් ගෝඨා ගියේ නැත්තම් දැන් මේ කොච්චර උද්දච්චද? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මෙතනට වැටෙන්න හේතුව උද්දච්චකම. අර එක්කනේ ජොන්සන් ප්‍රනාන්දු මහත්තයා කිව්ව එක නෑ යන්නේ උඹලා පුළුවන් නම් ඕන දෙයක් කරපන්. අන්න කොහොමද දැන් මේ රටේ මිනිස්සු අර මංගෙන් නපුංස කියෝද? එහෙම වෙන්න බෑනේ. දැන් ජොන්සන් මහත්තයම කොහොම කන්නේ නැද්ද කොයි වෙලාවකරි? කනවමනේ. ඊට පස්සේ කියනවා ඔන්න මේ මර්ධනයේ කියදී කටවහගෙන මේ මිනිස්සු ඉල්ලන දේ දැනගන්න ඕන. අපිට ගෙදර යන්න කියනවා අපි යන්න දැනගන්න ඕන. මොකද මිනිසුන් නම් අපිව පත් කරේ මිනිස්සු යන්න කියනවා නම් යන්න ඕනේ. හැබැයි දැන් මේ මාස 6ක් අවුරුද්දක් අපි මේ රට මෙහෙම අතාරිනවද? මේ මාස 6ක් අවුරුද්දක් ඡන්දයක් වෙනකන් කියලා අපේ විපක්ෂින්න දේශපාලඥයෝ කරාරිනවනම් මම ඒක ගැන ලැජ්ජ වෙනවා. අම්මපා ලැජ්ජ වෙනවා. මොකද මේ වෙලාවේ අපිට වගකීමක් තියෙනවා. වගකීමක් තියෙනවා ජනාධිපති ඇරියා. හැබැයි කියන්නේ අපි ඕනි කියලා. හැබැයි විසඳුමක් දෙන්න වෙන කණ්ඩායමකට දෙන්න කියලා කියනවා. සජිත් මහත්තයා හරියට යාගේ දේශපාලකයා අනුර කරයි. හැබැයි මම කියන්නේ කණ්ඩායමක් හදාගන්න. මම තාම කියන්නේ එකෙක් නැත්තම් හර්ෂනි සිල්වා ජනාධිපති කරන්න දෙනි වහාට. හරි. ආර්ථික විශේෂඥයෙක් මේ වෙලාවේ යමක් කරන්න පුළුවන් මිනිසු පොඩ්ඩක් පිළිගන්නවා තරුණියොත් එකේ හිතුම් පැතුම් තේරෙනවා ඔක්කොටම වඩා ඕනි මේ රට එක තැනකට පාරකට ගේන්න එක පාරකට ගන්න ඒ පාරකට ගන්න මැදිස්ත්‍ව මිනිහෙක් එන්න ඕනි ඉතින් මේකට ජනාධිපතිතුමා කැමතිත් නැහැ අගමැතිතුමා කැමතිත් නැහැ කැබිනට්ටුවකුත් නැහැ කොහොමද මේ රට දුවන්නේ තිරිසම මම අවසාන වශයෙන් දීර්ඝ වශයෙන් ගොඩක් දේවල් කතා කරන නුවර විසඳුම පාරේ පෙළපාලි ගියයි කියලා විසඳුමක් එන්නේ නැහැ. ඒ ඇවිල්ලා ඒගොල්ලන්ගේ තියෙන ෆ්‍රස්ට්‍රේෂන් එක. ඒකත් එක්කම අපි දැනගන්න ඕනේ ෆ්‍රස්ට්‍රේෂන් එකට උත්තරයක් දෙන්න. ඒ උත්තරය දෙන එක තමයි මේ පාර්ලිමේන්තුවේ වගකීම. සමහර නැවත නැවතත් කියනවා මම ආදරෙන්ම කියනවා ඉස්සරහට දේශපාලනය ලංකාව වෙනස් විය යුතුයි. කැබිනට්ටුවක් පත් වෙනවා නම් ඒකෙන් 150ක් අඩු ගානේ අවුරුදු 50ට අඩු මිනිසු වෙන්න ඕනේ. ඉතුරු 150 ජේෂ්ඨ වෙන්න පුළුවන්. විශ්‍රාම යන්න අනේ දෙයනේ 65 දරන 70 හැරි ගෙදර බලයල්ලා නැත්තම් ඒකෙත් පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා වැඩ කරද්දි පොඩි ප්‍රමාදවල් තියෙනවා තරුණයෝ ඉගෙන ගත්ත මිනිස්සු අලුත් කන්සෙප්ට් එකක් මේ රට ඕන එක තමයි සිස්ටම් චේන්ජ් කියන්නේ ඒ සිස්ටම් චේන්ජ් මේගොල්ලන් කරේ නැහැ ඒකයි මිනිසුගේ වෛරය ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මතක තියාගන්න 225 කෙනෙක් නෙමෙයි මිනිසු කියනවා 225 පහ පිටින් ගේනවා පිටින් ගනලා තමයි නැවේ ගැමම කියන්නේ දේශපාලන අඩු ගන්න ප්‍රාදේශීය සභාවකවත් හිටපු මිනිහෙක් වෙන්න ඕනේ දේශපාලනතුළු දේශපාලනය තේරෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපි කාලය අවසාන ඉවර කරනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපි පුළුවන් තරම් එක ගකුවා. සාපේ කිව්වා, නන්දසේන කිව්වා, ඇන්ටිජන් කිව්වා හැම දෙයක්ම අපි හැදුවා. ඒ ඔක්කොම හැදුවේ එතුමා මේ තත්ත්වයට වත් කරන්නේ නෙමෙයි. එතුමා හැදෙයි කියලා හිතලා.